ඇබ්‍රල්ක්‍රීම් සැත්තැම්බර් 4 වෙනි බදාදා මෙරටේ සියලුම දීපියප්ත සේවන් හා සමාන්තර සේවාවල විදායක නිලධාරීන් 30,000කට අධික සංඛ්‍යාවක් එක් දින සංකේත වැඩවර්ජනයකට යෙදිලා කොළඹට එනවා. ඒකට මූලික වශයෙන් හේතු වෙලා තියෙන්නේ රාජ්‍ය සේවයේ ශක්තිමත් කරනවා කියලා බලයට ආපු ආණ්ඩුව මෙරටේ ක්‍රියාත්මක වෙච්ච ජාතික වැටුප් ප්‍රතිපත්තිය මේ වෙනකොට අමුමමයේ උල්ලංඝනය කරලා තියෙනවා. නීති ශාස්ත්‍රයේ නිලධාරීන්ට පමණක් 100%කට වඩා වැඩි ප්‍රමාණයකින් වැටුප් හා දීමනා වැඩි කළා. ඒ වැඩි කිරීමේදී අනෙකුත් සියලුම දීපියත් හා සමාන්තර සේවාවන් නොසලකා හරලා බරපතල වැටුප් විෂමතාවයක් ඇති කළා. මෙන්න මේ කාරණේ සම්බන්ධයෙන් අපි අවුරුදු දෙකක් තිස්සේ මෙරටේ විධායකයට, ව්‍යවස්ථාදායකයට ප්‍රතිපත්ති තීන්දුව తీරන ගන්න හැමතැනකට අපි කරුණු ඉදිරිපත් කරා. උත්සි සමිති 17ක් මේ උත්සි සමිති ක්‍රියාමාර්ගයට එකතු වෙන්නේ. පැහැදිලිව අපි කියනවා රජයට සමස්ත වශයෙන් නීති ශාස්ත්‍රයට වැඩි කරපු වැටුප්පා දීම නම් ඊට අනුරූපිතව ලබා දෙන්නට බැරි නම් අපි යෝජනාවක් කළා මූලික පියවරක් හැටියට අද රාජ්‍ය සේවයට බැඳෙන ප්‍රාථමික මට්ටමේ නීති නිලධාරියට ලබා දෙන ප්‍රවාහන දීමනාව සහ රියඳුරු දීමනාවත් නිල නිවාස දීමනාවත් රජයේ විධායක නිලධාරීන් සහ ඊට සමාන්තර දෙපාර්තමේන්තුගත හා සමාන්තරගත අනෙකුත් සේවාවන් වලට වෙනත් මෙතෙක් ලබා දෙන දීමනා හෝ කිසිවක් නොසලකා මේ ලබා දෙන්න කියන එක තමයි අපේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ මූලික යෝජනාව. ඒ යෝජනාවට රජය අහුන්කන් නොදුන්නොත් අනිවාර්යයෙන්ම විධායක නිලධාරීන් ඉදිරියේදී සිදු කරන රාජ්‍ය සේවය තුළ ඵලදායි රාජ්‍ය සේවය කඩාවැටෙනවා කියන එකත් අපි මේ අවස්ථාවේ දැනුම් දෙන්න ඕන. රජය සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නේ විසඳනවා වෙනුවට රජයේ දිගින් දිගටම ශේෂ්ඨ ශේෂ්ඨ අතර සේවා සේවා අතර බරපතල විෂමතා ඇති වෙන විදිහට දිගින් දිගටම කටයුතු කරනවා. ඒ නිසා ඇමතිවරයාගෙන් ඇමතිවරයාට එහෙම නැත්නම් වෙනත් හිතවත්කම් මත කැබිනට් පත්‍රිකා දමමින් එක් එක් සේවාවන් අතර ගැටුම්කාරී තත්ත්වයන් ඇති කරමින් තියෙනවා. මේ සියල්ල සලකා බලලා අපි සියලුම නිලධාරීන් ලෙඩනිවාඩු වාර්තා කළා. ඒ බදාදා අපි ගන්න වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට ආණ්ඩුව හරි ප්‍රතිචාරයක් ගන්නු නොලැබුවොත් අපි ඒ ක්‍රියාවලිය අකණ්ඩව අපිට කරන්න සිද්ධ වෙනවා කියන එකත් ප්‍රකාශ කරනවා. මගේ විශ්වාසය මැක්සිස්